ආගම් ගැන කියන ප්‍රතමනාසරම මම උපත්ින් කතෝලික. දරුවෝ 10 දෙනෙක්ගෙන් සමන්විත පවුලක මම විතරයි බෞද්ධ ගෑනු ළමෙක් කසාදු බැන්දේ. නමුත් මේ අපේ පවුල්වල අපේ ඒ තිබිච්ච වාතාවරණය ඇවිල්ලා අපේ තාත්තා අපේ අම්මා තාමත් මේ තාත්තා ජීවත් වුණ අතර නැහැ. කසාදයක් පදින්න ගියත් උන දේ කරන්න ගියත් හැමතිස්සෙම බලන්නේ කතෝලික ළමෙක්ද? කතෝලික මගේ දුව බැඳලා නැහැ අවුරුදු 27යි. අම්මා හැමතිස්සෙම අහන්නේ මොකද දුව නටනට ඉන්නේ විතරයි ළමයට මේ ගෑනුන්ට මොකක් කරේ කරන්නේ නැහැ. මේ වෙලාවට ඉතින් එයාගේ පිනක් තියෙනවා නම් වාසනාවක් තියනවා නම් හොඳ මිනිස්සෙක් ලැබෙයි. නමුත් අම්මා හැමතිස්සෙම අහන්නේ හම්බුන කවුරු බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියත් කතෝලික ළමයිද? කතෝලික ළමයි. ඒ මොකද මේ දේවල් වල පල්ලි වලින් පවා ඇති කරලා තියෙන්නේ හැමෝගේම ඒවා. අපේ කට්ටිය වගේ නෑ නේද? මොන වුණත් ඉතින් කතෝලික ළමෙක් වගේ නෑ. බෞද්ධ කට්ටියත් එහෙමයි. ඒගොල්ලෝ හිතන මොන වුණත් බෞද්ධ සංස්කෘතිය යන හැදුන වැඩුණු ගෑනු ළමෙක් වගේ නෑ නේද? ඒගොල්ලෝ තමයි එතකොට විවාහයට ශක්තියක් ඇයි නේද? කතෝලිකයෝ හරියන්නේ නැහැ බජව්කාරයෝ කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. උදේ ඉඳන් රැයනකම් බොරවයි බජව්යි විතරයි පල්ලි මංගල කියන්නේ බජව්. ඒ විදිහට හිතාගෙන කොට ආසිකුත් තියෙනවා. මුස්ලිම් කට්ටියත් ඒගොල්ලෝ කට්ටිය පිරිස ගැන හිතන්නේ අපේ කට්ටිය වගේ නෑ. ඔච්චරුණා දිවාහ වෙනකොට අපේ ළමෙක් බැඳන තමයි හොඳ. Hindu කට්ටියත් එහෙම තමයි. අපේ මෙක්කෙනෙක් වගේ නෑ නේද? උනා උනත් යන දෙවහැරුණා විවාහයට ප්‍රශ්න ඇති වෙයි. මම බැඳලා අවුරුදු 33ක්. නමුත් හැම දෙයකටම ඉඩ ප්‍රස්තාව දෙන්න හැම දෙයක්ම ජයග්‍රහණය කරන්න උලන් එක දෙයක් තමයි මොන ආගමද හැව්වත් මොන ආගම් තිබුණත් උත්‍රීතර එකම දේ එකම ආගම මම අද අදහන ආගම ආදරය. ආදරයයි මගේ ආගම. අපි විතරක් නෙමේ අපේ ආගම විතරක් නෙමේ අපේ දරුවන්ට පුරුදු කරන්න අන්‍ය ආගමිකයෝ කියන්නේ මේ හැම දෙයම මෙතනත් කතා කරන වංගොක්කල මම පත්තරවල දකිනවා බුද්ධ ආගම රැකගන්න අපි මේ බුද්ධ ආගම නෙමේ රැකගන්න ඕනේ. කතෝලික ආගම නෙමේ රැකගන්න ඕනේ. ඉස්ලාම් ආගම රැක ගන්න ඕනේ. Hindu ආගම රැක ගන්න ඕනේ. මනුෂ්‍යාවයි රැක ගන්න ඕනේ. මනුෂ්‍යත්වය දිනු කරන්න සටන් කරන්න. මනුෂ්‍යත්වය. රජුන් කෙමේ කුහට නැගී සිටින්නට අත දෙන්නට නැගිලෙන්න එපා. ඔහුගේ රට ජාතිය ආගම කුල ගොත ගැන සොයා තෙපා. අතුරාලා බුළුල්ලෝ තලේ ඉහයායේ වාස වෙමු සැමදා එකට වැඩි නොහේ සැමන් එකම වැඩි දූ දරුවන් වේවා.